ආයුබෝවන් පොතපතට පින්බඳින ඔයාව ආයුබෝවන් කියලා පිළිගන්නවා පොතපත YouTube නාලිකාවෙන් අරගෙන එන තවත් වීඩියෝ එකකට. අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරන බලාපොරොත්තු වෙන්නේ බුදුගුණ අලංකාරය කෘතිය පිළිබඳව. ඉතින් පොත්පත්වලට ආදරය කරන ඔයාටත් ආරාධනා කරනවා අපේ YouTube නාලිකාව subscribe කරන්න වගේම bell icon එකත් click කරලා තියාගන්න කියලා. අපි මුලින්ම මෙම කෘතියේ කතුවරයා සහ මෙම කෘතියේ ඉතිහාසය පිළිබඳව දැනගෙන ඉමු. බුදුගුණ අලංකාරය කියන්නේ කාව්‍ය සංග්‍රහයක් අඩංගු ග්‍රන්ථයක්. ඉතින් මෙම වටිනා කෘතිය රචනා කරලා තියෙන්නේ වීදාගම මෛත්‍රී ස්වාමින් වහන්සේ විසින්. උන්වහන්සේ මෙම කෘතිය රචනා කළ කාලය ගැන කවියකින්ම මෙහෙම පවසල් තියෙනවා. එම කවියේ අදාළ වෙන පද දෙක මෙන්න මෙහෙමයි. දියගොස් පැතිරි බුවනෙක බුජ නිරිඳු සඳ පිරිවස් තුනෙහි සිරිලක රජ බිසෙව්ලද. ඒ කියන්නේ බුවනකබාහු රජුගේ රාජාභිෂේකයේ සිට තුන්වන වසරේදී මෙම කෘතිය රචනා වූ බවයි මෙම කවිපද දෙකට අනුව පැවසෙන්නේ. ඉතින් ඊට අනුව සලකා බැලුවහම බුවනකබාහු රජු ක්‍රිස්තු වර්ෂ 1473 රජු බවට පත්වනවා කෝට්ටේ රාජධානී. ඉතින් ඊට අනුව වර්ෂ 1476 තමයි මෙම බුදුගුණ අලංකාරය කෘතිය රචනා වෙලා තියෙන්නේ. ඒ වගේම වීදාග මෛත්‍රී හිමියන් තමන් වහන්සේගේ කර්තෘත්වය පෙන්වීම සඳහා මෙන්න මෙම කවිය යොදාගෙන තිබෙනවා. කිත්‍යස කොද්දය දික්දිගු යට ගබද මෙත් මහනෙත් පාමුල මෙත් තෙරිඳු සඳ සෙත්කල මුනි සඳ ගුණ කවි පෙදෙන් බැඳ සත් වැඩ වස් මෙද කෙලෙ මෙත් සිටිනි නද. එසේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම කෘතියත් ලංකාවේ සාහිත්‍යයේ ස්වර්ණමය අවධියක් වූ කෝට්ටේ යුගයේදී රචනා කර ඇති බව. වීදගම් මෛත්‍රී හිමියන් මෙම කාව්‍ය සංග්‍රහය රචනා කළේ කුමන අරමුණක් ඇතිවද? උන්වහන්සේ එකල වැඩවිසූ සිල්වත් ගුණවත් උතුමාන් වහන්සේ නමක් හැටියට ජනී ජනයාගේ අන්ධ භක්තිය දුරු කරලා පිරිසිදු සද්ධාවෙන් බුදුන් වහන්සේ කෙරේ භක්තියෙන් බුදු පුද කරවීමේ සහ සසර දුකින් මුදා ගැනීමේ උතුම් පරමාර්ථයෙන් තමයි මෙම කෘතිය රචනා කරලා තියෙන්නේ. කතුවරයන් වහන්සේ මෙම කාව්‍ය රචනා කිරීමට පාදක කරගෙන ඇත්තේ කුමන කතා වස්තුවද? විශාල මහනුවර ඇති වූ දරුණු තුන්බිය පිළිබඳව ඔයාලා අහලා ඇති. දුර්භික්ෂ, රෝග, අමනුක්ෂ යන මේ තුන්බිය හේතුවෙන් විශාල මහනුවර ඇති වූ තත්ත්වය සහ බුදුහිමියන් එරටට වැඩම කොට මෙම දුර්භික්ෂයෙන් එරට මුදාගත් ආකාරයත් කාව්‍යයේ වස්තු බීජය ලෙස යොදාගෙන තිබෙනවා. බුදුගුණ අලංකාරය කෘතියේ අඩංගු කවිගන්න කීයද? බුදුගුණ අලංකාරය කෘතියේ අඩංගු වෙන කවිගන්න 611. එම කවි අතරින් පළමු කවිය මෙන්න. කුළුණු මෙත් සත වෙත පතල නැනසව් පද රුත හෙලි කළ ලොවට සෙත නිතර නම දිමි මුනිදු සරණත. එම කවියේ අර්ථය වන්නේ සත්වයන් කෙරෙහි කරුණාවෙන් අමෘත මහා නිර්වාණ ශාන්තිය ලෝකයට ප්‍රකාශ කළා වූ මුනීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රීපාද යුග්මය නිරන්තරයෙන් නමස්කාර කරමි යන්නයි. කතුවරයන් වහන්සේ විසින් රචනා කළ වෙනත් කෘති තිබේද? වීදාගම මෛත්‍රිය මාහිමියන් විසින් රචනා කරන ලද ප්‍රධාන ග්‍රන්ථ පහක් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ තමයි බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව, කවි ලකුණු මිනිමල, දහම්ගැට මාලාව සහ හංස සංදේශය. එම කෘති පහ වෙනවා. මේ අතරින් ලෝවැඩ සඟරාව කෘතිය පිළිබඳව සීලම තොරතුරු ඇතුළත් කරලා අපි වීඩියෝ එකක් මීට පෙරගෙනත් තියෙනවා. එම වීඩියෝ එකත් නරඹන ලෙස කාරුණිකව ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් අපි මේ විදිහට අරගෙන ආවේ බුදුගුණ අලංකාරය කෘතිය පිළිබඳව සම්පූර්ණ විස්තරයක්. ඉතින් මේ වගේ වීඩියෝ තව තවත් බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් වීඩියෝ එකකින් හමුවමු. ජය වේවා ඔබට.